දෝෂණය වංචාව නාස්තියෝ අක්‍රමි තස් සහ ආකාරක්ෂපතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැ.ෙින්ෙලිවයා. ඊයේ පැවැත් වූ මැයිදිනය එහමත් නැත්තම් කම්කරුදිනිය ඓයිතිහාසිකයි වගේ නේද. ඒ අර හැමදාම වගේ මෙවර මේ කම්කරුදිනය කියලා පක්ෂ රැස්වීම් පවත්තුපු නිසා නෙවෙයි හොඳේ අපි දන්නව හැමදාම මේ ඉතිහාසේ පුරාම පක්ෂ සාමාජිකන්ගේ රැස්වීම් තමයි ඉතිං ඔය කම්කරුදිනය කියලා පවොත්ත ලතිටනේද. එක අ යමුත්තක් නෑ. ඔය ප්‍රදහන දේශපාලල පක්ෂ දෙකම මේ වෙනදට වඩාටයක් වෙනස් ආකාරී රැස්වීමක් තමයි මෙවර තිබ්බෙනේද. වෙනද වගේ නෙමෙයි මේ පාර කම්කරුවන්ට ඒකඇන් යාලගේ පක්ෂවල කම්කරුවන්ට නේද? සාමාජිකින්න්ට හොඳේ පුටු එහෙම තියල අසුන් එහෙම පනවල නේද. ඉඳ ගන්ට සලස්ව ලතිබුණා ඉතිං ඒකත්මදෑ නැද්. කොහොම වනත්න් මේ කාලේ කොළම්ඹේනවා කියනෙ කරං ඉතින් ලේසි පහසු නෑ නේද. බස්ගාස්තුගවාගෙන ආවතන් වේල් දෙකක් කාලා පලේන්ට්යක් හෙම බොන්ටගියෝ තෘපියල් දාහ පනිනවාම තමයිනේද. ඉතින් ඉදල් ඉඳල් කොළම්බාාව මතින් යා? ුවොත් එක්ක හීනියයට පොඩියට සමහර ඉන්න්නවන නේද. ති මොකක් හරි නොමිල එහෙම කරලා යාන නේද. ඒ චාන්සකත්ඉතිං නොමිලෙම ලැබෙනකම මදෑනේද කොළඹත් ඇවිල්ල කන්ටත් ලැබිල බස්ස කෙත්නිිකං ඇවිල්ල නේද. ඊට වඩා අතිං අර හිීියයට මොනොහරි කරලත්වයන්ට හම්බෙනවානේ ඉතින් එහෙම ගත්තහම සමහරපක්ෂයේ තරම්ම තමන්ගේ පාක්ෂකින්ට ආදරේ ඉතිං එනිසා ඒ පක්ෂ වලට එහෙම ආදරේ කරන පාක්ෂිකුණුත් ඉන්න වනේද. එගුළලු කම්කරුද නැද්දකිෙනක වෙනම ප්‍රශ්නයක් හි ඒනන් ගත් තත්ඉතින් මේ ඊයේ ගමන සමහර පක්ෂවල සමහර සාමාජිකින්ට සතුට දනවන්ට ඇතිකේ ල අපි හිත හදා ගම් හොඳේ දැන් මේ ගැන ඊය ටෙලිවකෙනුත් මතක් කල නේද. අප දැම් පවත්වන්නේ පක්ෂවල සාමාජිකින්ගේ රැස්වීම් බිනා පක්ෂ විසින් හොයිචැක් කල කම්කරු දිනයක් කේල්තමයි අපි ඊය තේරුම් කරලා දුන්නේ දැන් ඒක සර්ලවෝම තේරුම් ගන්ට පුළුවන් ඔය ප්‍රධහන පක්ෂවල නායකින්ගේ කතාවල සාරාංශය ඇහුවම හොන්දේ එක්සත් ජාතික පක්ෂ සුග දස ග්‍රහස්ත ක්‍රීඩාංගනට සීමාවුණානේද. පක්ෂනායක රනිල් ඔය සරර්ුව පාක්ෂික නිසා සරුපක්ෂිගනමි වැර්දනා නිර්පාක්ෂක නිසා ගෙදර ඉඳන් සූම්කින් තමයි කතා කලේනේද. විශ්සයි හතලි සටේ ශ්‍රී ලංකාව දියුණයේ වසර කියල කිව්වා. ජනවාර්ගික අර්බුද්ියයට මේ වසර අගදි යම් කිසි ඒක මිතියක් එම නැත්තං එක මතකට එට අවශ්‍යයි කියලක් කිව්වා. ඉළඟට අලුත් ්‍යවස්ථාවක් ගැන කතාවකුත් ඇහුුණ හොඳේ දැංගඔය සුගද දාහස ග්‍රොහස්තය පුරාම රංගෙගි කතාව රැව් පි රැවදුන් නේද. පෙට්‍රරල් පෝලිම් ගෑස් පොලිම් ඩිසල් පෝලිම් කිරිපිටි පෝලිම් නැතිකළ විරුවා රනිල් ඔබයි කියලා රංගෙ කිව්වා එතකොට තමයි අපට තේරුණේ පෝලිම් ඇතිකරෙහි අපි බව පිනට පෙට්‍රල් ඩීසල් ගහල නේද නිකං ගෑස් අරංගිහිල්ල කෑම වයාගෙන කාල නයට කිරිපිටි අරංගිහිල්ල පොලුතිය ලනේද මහජනතාවන අපි තමයි පෝලිම් හැදවනේද ඉතින් එහෙව එකේ ඒත් තේරුම් ගන්ට ඊ අපිට අවස්ථාව ලැබිච්චික මද ඇනේද මේ පාලකින් අද කියන හැටියට පෝලිම් හදල රටකාබාසිනයක් කළේ ජනතාව පෝලිම් නැති කළේ ඒ විරුවෝ හොඳේ අන්ඳෝමැයි කියලා හිතහදාග මුහරිද. අර මේ අලුත් ද්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා කිවන නේද ඒකේ ඇතුළනිකන්තියෙන්න්නේ මාමගේ ව්‍යවස්ථාවේ පවරක මදි වෙලාද දන්නේ නෑ කියන ප්‍රශ්නය තමයි අපේ හිත ඇතුළට ආවේ ඒම නැතුව අවංකෝම ඒක අප හ කනපට හරුවන් ටෝන. ව ඒකළොත් අනිෙල් වෙක්‍රම සිංහ දවසක තිහසගත වෙන. ළගට හිටපු චනාදිපති මහින්දගේ කැම්බල් පටියනේද. ඒකි දී අර මේ නොන. ද්පි ගමන් මුට්ියක් අතහරීද කියලා බය හිතුන් හා. කොහොමද මෙහෙම කිව්වනනාගහෙම. රනිල් අපි අයාව එලවනවා රටේ සම්පත් බිකුණන්ට දෙන්නේ නෑ මහින්ද මහත්ත්‍ය තමයි අපේ කවදත්වරවා කියලා නේද. එහෙම කිව්වේ නෑ මොකදය මේ යා දැන් ලොකලමේෙක්නි ඔවු ඇමතිනයක් නේද. ඉළඟට ඔය සිද්ගත් කතාම කළේ කවුරුමනුවකිව තරෝහිත. රෝහිත දන්නවා වයිසට ගිහාමන් වෛසක අයයි පුංචි එවනුයි එක සමානයි කියලා ඔය පොඩියවුන්ගේ හිතහදන්න. ට අපි අර කම්බුල එහෙම යාන්තං අයින මිරි කලනේද මගේ රත්තරම් පැටිය සිරියාවේ වෑ කියනවනෙ නේද පුංචෙවුන්ට ආං. රෝහිතත් හිටපු ජනාධිපතිී මහින්දගේ. මුහුණේ අඳුරු අවුරදු සහ. හඳ පායපු අවුරදු ගැන කිව්වා නේද? ඒවෙලාවෙේ හිටපු ජනාධිපතිවරයාගේ අර මුහුණ සතුටින් උතුරායනවා දක්නට ලැබුණ නේද. ඉතිං ඒ උතුරාගේ සතුටත් එක්ක ඔහුත් හරි අපූරු කතාවක් කිව්වා. බලය ගන්නත් බලය අතහරින්නත් අපිට පුළුවන් කියල්. අපපොච්චේ ඇහුනමයි අතහරින්ට පුළුවන් කියන අකුරු ටික නේද. ඉතිං ඒක තවටික ලස්සනයි මෙන්න මෙහම කි්වනම්. මොනතරම් ධනේ රැස්කලතින් දවසක කැමැත්තිින් හෝ අකමැත්තිෙන්. අ හැරලා යන්ටම වෙනවා කියලා නේද අං ඒ අතාර්ථවාදීව කිවනන්තමයි හුඟක් ලස්සන කොම නමුත් ඉතිං ඒ කතා එහෙම ඇනකොට සජිත්කිව්වා දෙපිට කාටුවන්ට අපේ පක්ෂි ඉඩක් නෑ කියලා නේද ඕන එකකුට යන්ට පුළුවන් කියලක් කිව්වනිකං ඒකනික හරියට අර දතක් ගලවන්ට ඔන්න මෙන්න කියලා ඉන්න ලෙඩිකුට කිව්ව වගේ කියලායි අපට හිතුන්නේේ හැබැයිතින් කොහොම වනත් මේ ඔය දත ගලවන්ට ඕන කෙනා රැලියට ආේ නෑ කියලත් අහන්ට ලැබුණ නේද ඉළඟට JVp රැලිය එකෙදී අනුරකිව්වේ මේ වවස්ථාවේ බලය රනිල්ලග ජනතාවගේ බලයේ අපි ළඟ කියල නේද එක ඇත්තක් තිය නොයිතින් බොහෝවෙලාට මොකදඒකනි චන්ද කල්දාන්නේ නේද දැන් වෙනද වගේම ඔය අලංකාර විනය ගරුක මැයි රැලිය ජවිප රැලිය කියලා බැලූ බැල්මට පේනවා අනේද ඒවගේමයි ඔයා අද සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා වැඩිම ජනගගක් ජවපට කියලත් නේද ඒ වනාට අපපා හතර වටින්ම ඇහුුණේ හැම්ම රැලියකදිම ඒන අනි ැමරැලියිකදම වැඩියෙන්ම්ම විවේචනය එල්ල වනේ ජවිපීටනේද. බලාගෙන ගිහම රට කාාපුපක්ෂය කියලා හාහදුුඉන්නවේ ජවපය. . ඒ වගේමයි ජවපිය තමයි මේරටේ ඉන්න භානකම ත්‍රස්ථවාදී පක්ෂය කියලත් සමහරු රැලිවලදිී ඒ ඒ අයගේ රැලිවලදී කිව් අනේද. කොහම වනොත් කමක් නෑ ඉතින් අනුරන්නම් කිව්හේ රට කාබාසිනයක් කළේ මේ ප්‍රධාන පක්ෂ කියලයි. නය ගන්නවායි විුණනො අයි හරෙන්ට වෙන මිලූ වැඩක් නෑ කියලයි එහෙමයි ඇහුනේ හොඳදේ ඉළඟට මෛත්‍රීලා දලස්ලා විමල්ල ගම්මම් පිළල්ල නේද ඒ අයත් ඔය තැන්තැන්වල විවිධ මාතෘකා කතා කලා ඒ අත ඒවාර අරමි සද්දා කාලිකම දුක්විඳන වතුකම්කරුවට නේද වඩිවේල් සුරේෂ් මාර්ර සතුටක්ගෙනත් දුන්නා ඒ තමයි දැන් අවුරුදු ගානකින් දලා දල්ු කඩනවට රුපියල් දහ තාම ලැබෙන නැති කම්කරුවෝ එමටයි. එහෙම තියෙද්දී වඩිවේල් සුරේෂ්කේනවා දවසකට රුපියල් තුන්දා ස් පන්සියක්දෙන්න්ට ඕන කියලනේද. ඒතමයි ඒ දවස ඇහුණු ලස්සනම සුන්දරම කතාව. සමහර කතා ඇහෙනකොට මිස්ට. බීල් බේට. සැමල් ඇනස්ලිල්ල ටෙනිසන් කුරේලා ආය ඉතිං ආග්‍ය තක් නෑ හොඳේ ඒ තරම්ම මනරම් සිනහා උපදවනත් සුළුයි අන්තිමට අපට කියන්නට තියෙන්නේ මේ තමයි සදාකාලික රැවටිල්ල දැංඉතින් අප දන්න ඉතිහාසේ ඉඳලම්ම මැයිරැලිවල ඇහුනේ ඕවම තමයි හොදේ දැංගතින් මේ දේශපාලනක්නින්ගේ සුරංගනා කතාවලට රැවටුනාා මදෑ ඇ රටේ ධනේ හොරා කන්නේ නැති නය සහ විකිනීම තමයි ම ආත් මේ කරගත් දේශපාලලක් නින්ගෙන් මෙරට බේරගන්ටඕනේ. ඒ සඳහා ඔය සිහින ලෝකවලින් බිමට බහිමු නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.